කංචුකම මේක මෙහෙම කරන්න බෑ. අපි දෙන්න මේක කතා කරලා හරියට විසඳගමු. ඔයා හොඳට කල්පනා කරන්නකෝ මොනවද කරන්න කියලා. ඔයා කරන්නේ යාළුවෝ ටික ගෙදරට ගෙනගෙන හොඳට කකා බිවි ටීවී බල බල ඉන්න එක තමයි. මචං මේ මට මේ පොඩි වැඩක් තියෙනවා. මේ ටක් ගාලා මං ගිහින් එන්නද? ඔයා කොහෙද යන්න නැගිටි? එන ඔත් ඉඳ ගන්න. ඔත් ඉඳ ගන්න. ඔත් මේ හොඳට අහ ගන්න ඕනේ. එක ඔයා හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ ගෙදර යන්න ඕනේ. හරි පොඩිනු. ඔයා අම්මට කියන්න. හරි මං දන්නවා මගේ ඇතුළෙත් පොඩි පොඩි මිස්ටේක් වුණා. ඒක මං පිළිගන්නවා. හැබැයි මට තේරෙන්නේ නැත්තේ ඔයා හැමතිස්සෙමයි මගෙන් වැරදි කිගේ නටන්නේ කියලා. මං ජොබ් එකක් කරනවා. ඔයා දන්නේ නැතුවත් ඇති මං ඔයාට රින් එකකුත් ගත්තා. දැන් ඉති වැඩක් නැහැනේ. දැන් ඉති ඔයා කියන විදිහට මං ඒ කිසිම දෙයක් කරන්න නැති කෙනෙක් නා. මං ඒක ඉවරනවා. මට නම් තේරෙන්නේ නැහැ. මට කියන්න පුළුවන් උප්පරීම විදිය ඔක තමයි. වර මේවා කියලා වැඩක් නැහැ කංචුක. අම්මෝ මේ සේවිනි තේකක් හදන්නකෝ. අයියෝ මං වැඩක් කරන ඕන පේන්නේද? අන්න නංගිවිල්ලා ඉන්නවා. එයාට කියලා හදාගන්න. ඈ නංගියාවා? කොයි වෙලේද? ගොඩක් කල් ඉන්නවද? ඕ වෙයා ඇවිල්ලා ඉන්නේ සති දෙකක් විතර ඉන්නවා කියලා කිව්වා. හයි. ආ ඉන්න මං තේකක් හදලා ගියා දෙන්න. ආ හරි හරි. मरु गैजेट रिमोट මේක මේ නිකා රිමෝට් එකක් නෙමෙයි මේකෙන් පුළා ඕනම දෙයක් කන්ට්‍රෝල් කරන්න. මොම් බලපන්. අඩෝ ඒක මොද බං ඒ? දැක්කනේ. අපිට මේක ඕනම දෙයක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පෝස් කරන්න පුළුවන්. ඔබට දැන් තේරෙනවද මේකෙන් අපිට කරන්න පුළුවන් දේවල් වල තරම? අඩේ උනේ බං. දැන් බං අපිට පුළුවන් අර පහලේ ගංගී බං. අර ගෑනුලා නා හොරෙන් බලන්න නැතුව බං. පෝස් කරලා ගිහිල්ලා බලන්න. මොකක්? එකත් මේ හොඳ අයිඩියක. හැබැයි මේ මං කියන්නේ හැම දෙයක් ගැන නෙවෙයි. මම කියන්නේ අපිට පුළුවන් මේකේ සල්ලි හොයන්න. සල්ලි හොයන්න? ඒක හොඳ බා. ඇයි බං අපිට පුළුවන් ගෙදරකට හොරෙන් පැනලා මේ මිනිස්සුන්ව පෝස් කරලා ෆ්‍රීස් කරලා අපිට පුළුවන් උන්ගේ බඩ ටික හොරන් ගන්න කිසිම කෙනෙක්ට මාට්ටු වෙන්නවත් නැහැ. අඩේ උනිපස් කවුරුත් දැනගන්නෙත් නැහනේ. මේ මම දන්න ගයක් තියෙනවා. අපි ගිහිල්ලා හැමෝම ෆ්‍රීස් කරලා තිර හැම දෙයක්ම එකින් එක අරගෙන යමු. ඈ අපිට පුළුවන් මෙහෙම මෙහෙම කරලා ඒ ටික ගුල්ලා සල්ලි ටිකක් හොයා ගන්න. CCTV අපිට CCTV ෆිස් කරන්න බැරි වුණානේ අයියෝ